සක්්‍ය නිවරදිව ප්‍රමය ඔොබේතගෙන එන වාධිනරෝවාහන වක්වී නව යිතිහ ප්‍රාන පවති විකාශයේ ආරම්භයයිත් මේ අදත්මලි මවදහනය ප්‍රධාන පැවරතිී සිරස් තලබැත. රේකෝයේ වත්මන් තත්වය අධ්‍යනය කොට නිර්දේශ ඉදිරිපත් කරන්න ජනාධිපති පීක්ෂණ කොමිසමක්. ෝනා මරණ ලැස්තුවට අදත් හතරක්කෙක්වෙයි. රාජිත සෞඛ්‍ය ඇමති කාලයකත් ක්‍රියාමාර්ග නිසා සමස්ත සෞඛ්‍ය පරිපාලනයම දැඩි අර්බුදයක GMMOෝ චෝදනා. පාස්කු කොමිසම ගැන අධික්ෂණයට පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ නිර්දේශ වාර්තාව මාර්තු පහලව ජනපති අතට. බාධ්‍යවේදී කශෝගී ගහතනය ගැන සෞදධ්‍යයක්ත් එක්ක සාකච්ඡාවකර.මනුරී රේගු දෙපාර්තමන්තුවේ පළදායතාව ඉහළ නටවන්න ජනපත්තුමා තීරණයක් අරගෙන තියෙනවා. ඕනිමේෂ ය අනුවයි එහි වත්මන්තත්්‍ර්‍යාධයනය කරලා නිර්දේශ ඉදිරිපත් කරන්න. එතුමා ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවක් පත්කරලා තියෙන්නේ. ගෝට එරහි විදචෝදන සහ සිදු වෙතයි සැලකි අක්‍රමිතා වලක්වාකනමින් කාරක්ෂම හා පලදායිසේවා සැපීමට, අදාල නිර්දේශීදි පත්කිරව කොමිසමට පැවරෙනවා. ක්ෂ තු රක්ෂව හ නිරෝධහන නීතියාවදහනට ගැමීමින් රේගු කාරයන් විනිවිද හාවයන් සසිදකිරීම සඳහ දෙෙර දේශ ඉදිරි පත්කිීමද තවත් වගකීම. ජැනතාවගේ සහ වෙනත් පාර්ෂවයන්ගේ අදහස් ැදවීමට රග ෘතිය සමතති ෝජන ස ෝ ජනයටට ලක්කරීමට ජනාධිපතිතුවා කොමිසමට නියෝක කරත්ති වෙන පා. මෙම කොමසේ සහපතිවරයා න්නේ ්‍රෂ්ාධි කරන වනිසුර ශිා ඇත රත්න මහතා. යාාචනාධිරන නිසුරු ප්‍රියන්ත ප්‍රාන්දු මහති කරන වනිසුර මිත්වොටත් ශ්‍රී ලංකා මහබැක්වේ නි ක්චාධිපති සිරි පර්ධන ජේෂ් උපදේශක වෙලළඳ ආචාරය සනත් යනෙත්ති සහ ශ්‍රිලංකාරවයකු වේ හිටපු අතරේකර්්‍යක්ෂ ජනවල් ප ඩස් යන මහත්තොරුන් මෙහිසේ සුසා මාජිකැන්පනවා කොරනාව අු තත්වය ගැන වාර්තාකරදේ රෝගීන් වාර්තාාව මේ ලොකු අඩුවක් දකින්න පුළුවන්. මේමනිකොට හඳනාගෙන තිෙන්නේ හාරසිය පනස් අට දෙනෙක් පමණයි. අදත් රෝගීන් හයිසිය හැත්තෑ දෙෙනනෙක් පූර්ණ සුුවයෙන් ගෙරගෙල්ලා තියෙනවා. ඔ මේමටකොට පේට රහල්ව ප්‍රතිකා ලබෙන කරෝුණනා රෝග ඉන්න හරිදහ හයිසිය අසු අටක් පමණයි. ඒ අතරේ අයිසිවකන්නේ බෙසි හදනකු පමණයි. එවගේ අදදිනේ මරණ හතරක් වාර්තා පෙලා තියෙනවා. දිනීදදි वाරතා වූ මරණ හතරත් සමග मेරටින් वाරताූ, කரோना සාதிත මරණ සංख්‍යාව හාරසිය පස් හතදක්वाවා ඉහල ගියා. මෙසේ මියගිය एकක් కు ලස් ගමු ප්‍රදේශ පදිංచි හැටට හ දි කාතාවවා ගල්කිස प्र්‍රදේශය පදිංచ ැට න හ දි කාතාවක හ තු ස් ෙන ො ගො ප්‍රේశ දිච ප හැ දි පිරිිපුද් ෙ ද ම ත් ප්‍රදේශ ප ංచ හැ ැ දි පිරිමි පුද लेෙకుද ரோුණ හිතුව ියක ැ බයි රජයේ ප ෘති පර්තම තු නිවේදන කළ අදදිනයේදී කරුණා ආසාධතීන් හාරසේ පලස් සටදිනෙකු වාර්තාාවීමත් සමක මෙරටින් වාර්තාාවන සමස්ත කොරුණ ආසාධතීන්ගේ සංඛ්‍යාව අසුවෙක් දහස් හාරසය හැටහතා හර දහස් හයිසියාසුවට දෙෙනකු ෝහල් වල සහ අතරමති ප්‍රතිකාර මන්්‍යස්ථාන වල ප්‍රතිකාර ලබනවා පූර්ණන සුව ලැබූ සංඛ්‍යාව ඇතෑ හයි දහස් පන්සිේදා හතරක්. ගෙවීගේ පැෑවිසි හතර තුළ ලෝපුර කරුණ ආසාධතීන් තු ක්ෂ හැතැක් දහස්තුන්සේ විසි තුන් දෙෙු හඳනා ගනුණ. මරණ දහ දහස්තුන් සේ තිස් දෙකක් සිතුවතිබෙනවා. මරිකායිෙන් නව ආසාධතිීන් හැත්තෑ එක්දහස් පනස් හතර දෙනකු හඳුනාගෙනනු අතර, මරණ දෙදහස් සාරසිය හතරක් වාර්තාාවුණ ගෙවීගිය පෑවිසි හතරක කාලේ තුළ, බ්‍රසීලයින් නව ආසාධතීන් හැටතුන්දහස් අනු දෙෙකු හඳුනා ගැනා. බ්‍රසීලයේ සිදුපු මරණ සංඛ්‍යාව එක්දහස්තුන් සය හැත්තෑක් ඉන්දියාවෙන් නව ආසාධතීෙන් දහතුන් දහස් හාරසසිය හැටතුන් දෙෙනෙකු ගෙවීගේ පැවිසි හතර තුළවාර්තා වුණ. සිදපුූ මරණ සංඛාව සීයක්. රුසිියාවෙන් නව ආසාධතීනෙොළොස් දහස් අට සේවිසිතුන් දෙෙකු වාර්තාාවුණ. සිද වූ මරණ සංඛ්‍යාව හාරසේදාහතා. එක් සතුරාජධානී ගෙවීගේ පැවිසි හතර තුළ ආසාධතීන් අට දහස් හාරසියාසූ නවතිනිෙකු වාර්තාාවුණ. මරණ පන්සිය හතලිස් අටක් සිදවතිබෙනවා. ර එන්නත බාගනිද්දී ගැටුම් තිකරගන්න එපා කියලා පොලිසියත් සෞඛ්‍යත් ජනතාවගෙන් ඉල්ලි මක්කරනවා. අවශ්‍ය සීරධනාට එන්නත ලබාදන නිසා අනවශ්‍ය කලබල ඇතිකරගන්න එපා කියලායි ඔවුන් ඉල්ලා සිටෙන්නේ කොරුණා එන්නත ලබාදීම ආරම්භ කළ පසුගිය විසි නව වෙනදා සිට මේ තැක්වා තුන් ලක්ෂ හැටහයි දහස් නවසිය හදදිනිෙකුට එන්නත් ලබා දීතිබෙනවා යේ දින තුළ පමනක් එන්නත ලබාති ඇති ංඛාව, ොළොස් දහස් පන්සිය පනස් පහ. එන්න ලබා කෙනීමේ දී ප්‍රදේශ කිහිපේ ැටු ඇති වූ බව වාරතාවී ඇති බැවින්, එලෙස කටයුතු නොකරන ලෙස ජනතාවට සෞඛං දැනුම් දෙෙනවා. එන්නත් දෙෙන ස්ථානවල යම් ආකාරයකට තදබදයක් ඇතිවෙනවාහයි කියලා වාර්තාවෙලා තියෙනවා. මේ එන්නත් අපි ඒ එන්නත් ලැබිය යුතු සියලු දෙනාටම ලැබාදීමට කටයුතු කරනවා. යම් ප්‍රදේශයක එන්නත් ලබාදීම ක්‍රියාවලිය කරගෙන යනකොට ඒ ප්‍රදේශයේ සියලෝ දෙනාටම ලැබෙනත්තෙක්. ඒ එන්නත් ඒ ඒ මධ්‍යස්ථානවල අපි දිගටම ඒක දීම කරගෙන යනවා. ඒ මහේතුවන් නිසාවත් අපිට කිසිම පුද්ගලයකුට ලැබී යුතු කෙනෙකුට එන්නත් නොදී ඉන්නේ නෑ. ඒේෂම අරමුණ නිට ජනගානය සීියයට හැටකට මේ එන්නත ලබා දෙෙන්න්න. හැම ්‍රමනිසාරි වසමකම ලියාපදිංචි ඒ චන්ද නාම ේකන අරගෙන. ඒයි තිහට වැඩිය අය හඳුනා ගැනීමක් කරලා ඔවුන් ලියාපදිංචි කරන්න අවශය කටයතුරික සියල්ලම සම්පාදන කලති විශේෂයම අවරුදු දහට අඩු. අයට එන්නත ලබාදීම හැකියාවක් නැහැ. ඒවගේම ගර්බනීම අවරුන්ට කිරි දෙෙන අවරුන්ට මේන්නත ලබාගැීමේ හැකියාවක් නෑ. ජනජීවිතය සාමාන්‍යතත්වටගේ න්න මේය අවුද්ද. මැද වෙනකොට බහෝදුවට අපිට ඉඩ තියන බව අප මේ අවස්ථාවද මතත් කරන්න ඕන. මේ වෙනකොට චීනය සයිනාමෙන්න්නත ඒගේ රුසියාව පුට්නික් පහක කියන එන්නත් ල්‍යාපදදිචි කිරීම ජාතික අවශ්‍යධ යාම ධකාර ල්ම් පත ලැබලතේන තොරතුු සම්පර් ච හම නක්දක් ්‍රීලාංකා ලයාාපදිචිකිරීමටේතු කරන්න. හිටිපු සෞඛ්‍යමාතය රජිත සේනරත්න්න මහතා පසු කියිය ආනු සමය ගත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා සමස් සෞඛ්‍ය පරිපාල ශේත්‍රීම දැඩි අර්බු දෙගෙට ලක් වූ බව රජහි වෛදන ධහරගේ සංගමය පවසෙනවා. කොළඹ පැවති අද මාධ හමොකදී මේ බව සඳහන් කරුණේ සෞඛ්‍ය පරිපාලලය කියන එක හරිම සංවේදී අංශයක් සෞඛ්‍ය සේවේ තියෙන්න්න. පරිපාලසේවේ බිඳවැටීම පටන් ගත්තේ සෞඛ්‍ය සේවේ සියලුමමාන්සෝල බිඳවැටීම මොල්ට වගකි යුත්තාවන රාජ්‍යත සේනාාරත්න යුගෙ එතු රැතුවෙලා තියෙන ගැටලුමකක්. දැන් අද වෙනවිට නියෝජ්ජ පරිපාලන සේවේ පුරප්පාඩු ඇතුවෙලා. නියෝජ පරිපාල සේවේට දෙදස් දාසේ බදවගන්න තිබුණු පුරප්පාඩුටක බඳෝගන්න නැතුව දස් දහන මේ දක්වා කල්දැම්ම. ඒ කල්දැමීම තුළින් නියෝජ්ජ පරිපාලන සේවේ සිට දේෂ්ට පරිපාලන සේවයට පත් කළ යුතු. නිලධාරින් පත්කිරීම සිදුකරේ නෑ. මේ තෝරාගැනීමමලට දේශපාලයේ මිශත්‍ර කර. ඒ තුලින් සුදුස්සන්ට ඔච ප පාල ේට වගේ ජෙස්ට පරිපාල සේ පත්ව ැවෙලා කිය. ඔහු කේ අර බහෙත්ගන්නනොට කරපු ජාවාරම්ටික වගේ සෞඛ්‍ය බිද වැටීම ක්‍රමවේදයක්ත් බෝහම ක්‍රමවත්තා කාරයට ඇදිරයට ගෙන කිය. ඒනිසා සෞක් කැමත්තු මිය ෙනු පැහදිර වෙල් සිට්නවා හම මැදත් වෙලා හැකි ක් ම ින් ද ප ාල ේ. වැඩරී දේරික කාලයක් පුරා අපේ රටත් එක්, ඉතා හොඳ මිත්‍රකමක් ඇතිකරගෙන හිටපු, ලෝක පූතක කට් ෙඩෙක් වෙච්ච මරන් කාන්. ඒයේ අපි රටට ආව, පාකිස්ථානය අගමතිවරයා හැටියට. මේ දවස් දෙකේදී වෙරට අදර මිතුදම් තවත් තරකරගන්න මේ රාජතාල්පිට ගමනට පුළුවන්කම ලැබිල තියෙනවා. ඉම්නාන්කාන් අගමතිවරයා ලංකාවිකර පුස්සාචාරයාද නිම කළත් කටමත් දෙකටම වැදගත් තියනු රැසක්ම අරන්තියෙනවා. එවගේම යන්න කලින් අගමති ම්්්‍රාන් කාන් මහත්මයා, අගමති මහිද රාජපක්ෂ මහත්මයට ආරර්තන කුත් කරලා තියනොනිේශ. එතමයි පාකිස්ානයේ තියන බෞද්ධ උරුමයන් දකමලාගන්න එන්න කියලා. ස් ක්‍රමාාතිය ම්්‍රාන් න් මහතා ජනධදිපති ගෝටාබේ රාජ පක්ෂමැතිතුම හමුවූයේ අද පිරපරවෙයි, මෙහිදී පැවැති සාකච්ඡාව බෙවින් පලදායි වූ බයි, පාකිස්ාන නායක ප්‍රකාශ කළේ දෙෙරටේ ්‍රශකර්මාන්තයේ ප්‍රවර්ධන උෙසා තාක්ෂික දැනම් හමමාරු කරගනීම පිළිබවද අදහස් හෝමාරු කරකත්තා. දෙෙරට අතර වෙළදාම ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළල් කරගනීම පිළිබඳවද මෙහිද අවධහනයේ ජොම වුණ, ොවිට් මර්ධනය සමග මිරට සංචාය සදහ පාකිස්ාන ජනතාව ද කළ න තු. දෙරටයි සංචාරක ශීත්‍රී උනතිය වෙනුවෙන් ගතිීතු ක්‍රාමාර්ක ගැනද අදහස් තැක්වූබා. දෙෙරටේ තාක්ෂික දැු හෝමාරු ඇතුළ ෂේත්‍රකිහිපයක් කෙරෙහි රජනාකන් අවධනීජ මුකලා. දෙරට විද ශමාත්‍යවරු ැතු එහළ පෙළි නියෝජතන් පිරික්ද සකච්ඡාවට එක්ව සිටිය. පකිස්ාන ක්‍රමමාති ඉම්රාන්කාන් බහතාගේ ශ්‍රී ලංකාන් නිලංචාරයට අදාළ වෙළිඳහා ආයෝජන සමන්ත්‍රණයක් ද කොලබදී පැවැත්පුා. ඒ දෙරටේ ක්‍රමාත්‍යවරුන්ගේ ප්‍රධනත්වයෙන් And today, I must say, I had a very good conversation with the president. We have uh, a relationship that has huge potential for both the countries. From Pakistan's point of view, I think the most we can learn from Sri Lanka is in tourism, because you have a much more advanced uh, tourism industry compared to us. So, I um, invite the Sri Lankan businesses, investors, businessmen. You can come over to Pakistan, and we will we'll be hosting you. Uh, i again thank the prime minister for inviting me uh, to sri lanka. I, I extend my invitation to you, mr. prime minister. we look forward to seeing you. Um, and finally, about cricket, i saw the evolution of uh, sri lankan cricket team from a non-test playing country into uh, a country that actually won the world cup in my hometown, lahore. and um, i never thought i would see that happen. but the, the emergence of the sri lankan cricket team was actually, පාකිස්ාන කක්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායක සජිත් ප්‍රමදා සමහතා අතර විශේෂ හමුවක්ද කොළඹදී පැවැත්වුණ. දෙ පාර්ශවිය වශෙන් වැදගත්වන කරුණු රැසක් පිළිබඳ එහිදසාකච්ඡා කළ බවයි වාර්තබනේ. විශේෂීන් අතතේ සිට දෙරට අතර වූ සහදශීලී ැඳීම පිළි බඳ. එහිදි අවධහනයේ චොමුුවත්තිබෙනවා. ඉමතියාස් මාකිර් මාකර කබි හශීම් යන මන්ත්‍රීවරුන්ද එමවස් තවට සහ බහක කියබුණ. මෙමතර නාවල කිමන්දල මතේ ඉහල් ක්‍රමති යුත් ක්‍රඩ අමධ්‍යස්ථනයක් විවෘත්තකීම පිළිඳ සකච්චාවකටද පාකිස්තාාන අක්‍රමාත්‍යවරයා එපනා. ඉම්්‍රාන්කාන් මහතා බෙරට ක්‍රීඩ කැන්ද හමපුුණ. පාகிස්ා අක්‍රමාතය ඉම්්‍රාන්කාන් මහ ඇතුළ දූත පිරිස ශ්‍රීලංකා සංචරයෙන් නිබවා අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ப்பு කියා. වසර කණනක ශ්‍ර ලංකා පාකිස්ථාන සබදධතාවලට අලු පරිච්චේ දෙයක් කරපු දවසක් වියට අපට අද දවස්ස හඳුන් වන්න පුළුව විශේෂම සහකලළතු දැන් ඒ දවසද පකිස්ා ්‍රමාාතිතුමන් සදහන් කළ තුන් පලම රටනේ ශ්‍ර ලංකාවට පමිියේමට පරකට කඩෙක් වශය ඇතුන් අප රට පැමිණිය අප රටේ සංචාර්කර්මාන්තයෙන් ගතහැකි ආදර්ශන් බොහෝමයක්තිබෙන බ පාකිස්ථාන ග්‍රාමාතිතුමන් සඳහන් කලා. එමනක්න පාකිස්ානය බුදු හමහා බැදුණු සංස්කෘතිය අප රටේ වැඩි වශයෙන් ජීවතන බෞද්ධ ජනතාවට ලගකරදන්නේ කොයි. ආකාරයෙන්ද කියන වග ඒය දවසේදී ඇතුමන් විශේෂයෙන්ම සඳහන් කළ කරුණු අතර ප්‍රමුකත්යක් ලබා ගත්තා. දැන් අද දවසේ විශේෂම ඊය දවසේ මෙ දෙදින නිල සංචාරය තුළින් ශ්‍රී ලංකා පාකිස්ථාන සම්බධතාවලට අලුත් පරිච්චේදයක් නව පිටුවක් එක්කරපු බව අප විශේෂයෙන් සඳහන් කරන්න කැමති. මම සමුගන්න සූ දනම් මම නජෙත් මාතරගේ ධම්මික සේනානායක එවගේම මහිෂ් තිලකරත්න සමකින් කටුනාායක බන්ඩාරණයක චාත්‍යන්තර ගුවන්තොටපොල පරිස් ්‍රේසිට. වි ලංකාව මානව හිමිකම් කඩ කරන්න බවට දෙමල ඩයිස්පෝරාව චෝදනා කරන්නේ ඔුන්ගේ සුපරුදු න්‍යායිපත්‍රයට අනුව බව අමාත්‍යය මහින්ද අමරවිරමහත්මයක් කියනවා. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහසුත් පලවනා. මේරට මානව හිමික ල්ලගන වෙන්නේන ජාතිීන්ට වෙනස්කම් කරන්නනෑ මේට බොහොම සරවසාදාානන්න හොඳයි ප්‍රජාත්‍රවාදගේ ඒගුල්ල කිවත්මොදව කට දායන්න කිය රට ගල්ල හැමදාම මේ මවා පානු ඒකඒක පතිපලයක්ක් විද තමර උතුරේ පෙළපාලයක්ගේ ඒකට සම්පූන අනුග්‍රහදක්වේ මුදල්ලබදන්න ඩයිස් පෝ ඒරටවල්ල න්නයි ඒයි කැමති මේ රටේ ප්‍රශ්නයක් තියවා කියල පෙන්න්න ඒ තමයි හමවෙලා ගල කරන්න. ඒරටේ විධ පොරවසියන්ගේ මානේයිත්වසික මුල්ලගන කර. රේනිසාත් තයි ජිනවා මානකන් කවන්සලට. පිලතියන්නේ අප රට තුළ තවමත් මානුහිම්කම් උල්ලගන වෙනවා කියලා යෝජනායදියට පත් කරන්න. ජිනවා පරත්දන්නනම්. ආඩුව කරයුතුවෙන්නේ වහාම රටතුල මානුහිකම් ආරක්ෂා කරනෙ එක අපි ලම ඊළඟ දවස දෙක වෙනට පොයි විදිර දෙකෙන්නේ කියලා අපේ රට විදශ අමාත්‍යකරු දිනේශකුණලදන මැත්තුමවා ඒ සඳහ පිතුර දෙන්න අවශය කට සිදු කලතින විදශකරව අමාත්‍යංශ හැටියට තත්වයට මුහුණ දීම සද අවශ්‍ය වැඩ පිල්ල ්‍රස් කල තිවා ඒ අනුව තමයි ඒ පිළිතුරදීමට කඩිතු කරලති. රස්වවාදීන් විසින් මානිකම් කඩරනකොට මේයකෝද හිටිය මෙමානිකම් කවුන්සිලෙ කළේ අපට විරුද්ධව තිබ කුමන්තනයක් ඒකට පසුගිය රජය තාම ද්‍රෝහිී ලෙස සමානුග්‍රහකත්වය දක්කවපිය යෝජනාවෙන් ඉවත් වෙලා අදව නොවටාපී මානිකම් කුමසාරිස් වරියගේත් ඒ පක්ෂග්‍රාහි සාාවද්‍ය තොරතුරමත පදනම් වෙච්ච. ඒවාතාව මුලිමනිින්ම පතික්ෂේ කල තස්වාදෙට විරුද්ධ සිල්ම් රටවල් එකමති වීවිතුයි. ස්ක ප්‍රහර පිළිබඳද ජනාධීපති කොමස ර්තාව අදන කරන්න පත් කරපු, සය පුද්ගල පාර්ලිමෙන්න්තු අනුකමටුව දෙමදටත්න් ජනනාධිපති ලේකම් කාරලේදී අද රැසලා. එම අනුකමටේ වර්තාව මාර්තු පහර සවන්ඳා ජනාධතිපතුමාට හර දෙන්න බලාපරෘත්තුවෙනව කියලා අමාත උදේ ගාම පිළමහත්මයා අද ප්‍රකාශ කලා. අදදිනයේදී අධ්‍යාපනශේත්‍රයේ ජාතිකා රක්ෂා ෂේත්‍රයේ නීතිය හා සාමය සංචාර්ක යනදශය විධ ශේත්‍රවලට අදාල නිර්දේශය අපි වර්ගී කරණයට කරමින්. ඒවා ක්‍රියාත්මකිරීමට තියන ප්‍රායෝගික ගැටලුමනොවද මේවා ක්‍රියාත්මල හැකේ කෙේ දිනකට දර්ගව සාකච්චා කලා. ඇඳදුරටත් ඔබතුමාලගේ කොමිටුවට ප්‍රහර එල්ල කරනවා මේක තේරුමක් නැති කමිටුවක් මේක සාධරයක් නෑග කියලා. මින්න නොදන්න කට්ටිය තමයිහිමතා කරන්නේ ඒ පස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හින්දිතයන්ට ඒ පවුල්වලායට මොහුන්ගේ දේ පලහානි සිදුවච ඡය වෙනුවෙන් කඩිනමින් කොහොම දේ වෙනුවෙන් පිය බරගන්නේ කියනෙ එක ොද හුන්ට තමයි මේක ැඩිලෙසම සාධාරනයට පත් ච්චාය. එය වෙනුවෙන් ඉතා ඉක්මනින් කොහොමද ක්‍රියාත්නක. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කමිටුව තුළින් නැබතත් අපේ රටේ මෙවැනි සිදුවීමක් සිදු නොවන්න අවශ්‍ය කරන වටපිටාව කොම හදන්න ෙ ත . ලකා දහ පක්ෂ ධ්‍යම රක සභව එම පක්ෂේ සභාපති හිට පුජාති පපති මත්‍ර පාල සිරසේ මහතගේ ප්‍රදනත්වය රැසු ශ්‍ර ලංකා දහස් පක්ෂයේ ඉදිරිී දේශපාල කටයතුු සබඳදව තිරන රැක් හිී තිනවා. ලග ේග ග . ම කාර්ග සභාවේ අපි කාරනා ගණනාවක් සාකච්ඡාවට බඳුන් කර මේ පාස්කු හොමිසවන් පිළිබඳවත් විශාල සාකච්ඡාවට බඳන්නනා. හය අනු අපේ හෙටතිබෙනව පවිදායක සභාවිදි. මේ සම්බන්ධව යෝජනාවලයක් දිරිපත් වෙයි අපි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ කාරණ පිළිබඳ පක්ෂේ ස්ථාවරය හෙට විදදාක සභාවවිද ප්‍රකාශරපත් කරනක්ෂ නිතිත්‍යවරුන් පක්ෂයෙන් බුදධිමතු නිකතුවවෙලාසාකච්චාරලා ඒ පිලිබඳ විදිමත් නිල ප්‍රශය ක කරල්ලට. ලංකා නීන ංගමයේේ නව සභාපතිවරයාවිදියට සාලිය පිරිස් මහත්මයා පත් වනා. ඒ අද පැවැති නිලවරණේදී චන්ද පන්දහස් එකසිිය හැට දෙකක් ලබාගනිමෙන්. ඩේතිඥ සගම් නිලවරණය ආරම්භ වූයේ අද පෙරපරුවේ. පස්සොරු පහට ඒ අවසන් පොඩා. දෙවිල් පුරාම අධ්‍යස්ථානසූ පහකදි පවැති මෙම නිලවරණයෙන් දෙේතිකඥංගවේ නව සභහපතිදුරයට පත් වූයේ ඩේතිඥ සාලිය පිරිස් මහතයි. හු සමඟග එම දුරයට තරග වැදුණු නීතිකඥ කුවේරදස්වයි සමහතා ලබා ගච්චන්ද සංඛ්‍යාව දෙදහස් අට සිහතා නතිඥ ප්‍රචීව අමරසුරේ මහතා නවලී කම්ලිස පත්ව තිබෙනවා. පාලිමේතුවේදී වාශචයක පිළිතුරු අපේක්ෂාවෙන් යොම කරන ප්‍රශ් ්‍යාය පුස්තකෙන් අඩු කිරීම සම්හඳෙන් අද පාලිමිීතවේ උනු සුම්තත්වයක් ඇති වුණා. ඉට මැදි හතුරු කතානායකවරයා සඳහන් කළේ පක්ෂිනායකින් මේ සම්හන්ධයෙන් තීරණයක් ගත යුතු බවයි. ද නියය පත්‍රේ මගේ ප්‍රශ්නයක් තිබුණ අදහන් තේ ඒකේ සුමානට දානකුව දැමත් න ේ ප්‍රශ්න ලටන අද ප්‍රශ්නවලින් ප්‍රශ්න යයක්ම විපක්ෂේ ප්‍රශ්න ඒ එහම කැපිල්ලක් ඉතින්නේ මේ පාලිමේතුටන මාමයි එකක් පතාලට එක වත්තාල මමා ගමිද වි දර පුතිි පතිරනයි හයි අප කම දක ඉල්ිපත් කල. රේසාතමගේ ප්‍රශ්වෙන්නේ පස්සාහන එකයි විසිරත දෙකයි මේගොල්ලගේ මෝනින් ශෝ එකමයි. ඒට ඔය ලැවිතන නමත්තාන්න්න හෙතො මැ ඉවරයි. අපිවතා පෑයක්ක අපිට දෙද කියලා එක ැහහිීමදුව. ම ල් හ ගේ දිය ද හ ැන ව නක ප්‍රශ න බතු ගේ ප්‍රජාතන්ත්‍රවාදය පැදී හි තමයි දහ පට ර ො මරක ප්‍රශ යන් හැේ ර ජයිසූරිය කතානාකර ඉද හරි ය ප්‍රස හ නවා හ හ ර ාර වවා. මන් රුන්ගේ ප්‍රශ්නවට උත්තර දනකට ඇමතුර ෙතිිය උත්තර න ප ස තු න්න ර ීර න්න. ඒ ප්‍ර්යක ප ස රහන හ ත්‍යයට දේ කමේ මතියට ාන ෙල්ලමක්ේ ෝයක හ ඇත්ත තන්ර. ඔවු නෑකන පවිතර කුත්ර දන ප්‍රශේ මතු වෙන්න්නේන උදේට ට ඇතුු හ ම අයින් කර එන්න පාර්ලිමේන්තුවට ප්‍රශ්යයක් න්න කතනකතුම සැප තැබ හසේ ඔක්කෝම ි කර හර න් න. ම හ න ම න රේ පහක් පොල්ගව මටල පිනිසු අමන්නාස ම දන්නේ. අමන්නාසර දන්න හරි මා සමලද ගැර . හරි ඇමත්තුම උත්තර දෙෙට. හ දසද. ా మయకా ఉ ా ప యకా ఉత్ త ా న కి తి్ ాాాాం ැమ దా తి వసక ో ార ప్రస్ ా ఉత్త అంికం తా మ న్నాస తా ండికం య ర ిపక్ ిాా. බූස බඳනාගාරයේ අදී ආරක්ෂිත කුටිතිස්කට අමතරව. තවත් එවැනිම කුටිතිස් දෙකක් මාස දෙකක් තුළ ඉදිකර අෙකුත් බඳනාගාරල සිටින බපත ගනේ අබරාධකරුවන් එහි රඳවන බව, රාච්ච්‍ය අමාත්‍ය ලූහන් රත්වේ මහත්මය පවසනවා. ොස්ස බඳනා ගර සංකකිලණ නිදිීක්ෂණ චාරිකාවකින් අනතුරව. මාති හමයි අදහස් දකමුණේ ඔහු මේ බව පැවසුවේ. එවගේ මේ බඳනාකර කොම සාර්රිස් චෙන්ටාල්, තුොෂාර උපල්දනිය සහ බඳධනාකර කොම සාරිස් ටියල් උඩුව රැනමහතතුරන්ද මේ මාති හමේදී අදහස් පල කලා. දැනට ආධ්‍ය ආරක්ක කට තිස් දෙගක් තියන අපි තව කොටි තිස් දෙගක් තව මාස දෙහකගතර අපට නිමකරගන්න පුළුවන්වෙයි. එනිසා ලංකාවේ සිටින භායනක කියලා කියන. සිරකරුවන් සියලු දෙනාම අපි මේ බන්ධනාකාරයට ගන්නයි බලාපොරොත්තු බන්ධනාගාර අමාත්‍යංශ භාරගන්නකොට බන්ධනාගාර වල තිස්දාහක් පමණ රැඳවියන් හිටිය අපි ඩේක පුළුවන්ුණුව අද වෙනකොට දහදමාදාස්කාානකට අඩු කරගන්න අපි විශේෂයෙන් බලාපොරොත්තිය වනො වැලිට බන්ධආකාරය හොරනට ගෙනහිල්ලා නවීන්නතම අධහාරක්ෂිත නව බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්න ්‍රොපියල් විස්සේ නවකාසියක් නිකුත් කරති වෙනවා. මුදල් සසර නිසිහා නවකාශයේ නිකුත් කරති වවෙන්නේ මාබැංකුවට වසර හැත්තාවක් පරීම වෙනෙන්. පල්වෙස්සේ නවකාසි ්‍ර ංකාමහමෙන්කව අධිපති මහචරි W ලක්ෂම මහතා ජනාදදිපති ගොටා රජ පක්ෂමැතිතුමා වෙත පිැන් පූවා .ඒ අද පස්වර්වේ ජනාධපති කාරයාලේදී සමර සංසරණ කාශයක් වන මේ පැති හතක් සහිත හැඩයකින් සමන්වෙතයි. නිිකල් තබරා වනි වලනුයි ඒනිපදවාඇත්තේ කාසි මිලන පහක්, ලබන මාර්තු තුන්පනදාසිට සංසරණයට එකතු කරෙන බව මහබැංකූ පවසනවා. කොරනාව නිසා නිවාඩු වැඩිවෙච්ච, කාල සතහන් වෙනස්වෙච්ච දරුවන්ගේ පාසැල් ජීවිතේ මේවසරේ පළමු පාසල් වාර්ය හෙටින් අවසන් කරන්න අධ්‍යාපන අමාතශ්‍ය තිරණ කරලා තියෙනවා. ඒවකම තමයි නිමේෂ් මාාර්ත පලවෙන් ආරම්භ කන අපසසාමා්‍ය පිළ විවාාග ඉලක්ක කරගෙන උපති සතුලත් නිවතනය කතින් විභාග දෙපාර්තිමේන්තුව නිකුත් කරලා තියෙනවා. ராஜே සහ ராஜே அனுமது பෞட்களுக்கு பாசல்வல பலமுபாசல் வாறே பலமந்தியராய் ஹெட்டின் அவ சன் வන්නේ. மே வசரே பலமுபாசல் வாற දෙவன அதிரு ලபனு மச பஹலுுவனதா ஆரம்ம்ப කිීමட்டு அධ්‍යப்ப நமாத்தன் ஷேசலசும் கருத்திபனவா. அப்பசு சாமனுபிலவி வගේ ලபனுமச பலமனுதின ஆரம்ம்பவීමட்டு நீமிாய். ஏ ரபனு மச வனதாத்தைக் தீப் வியாப்த்தவு පවැත්வனவா. භාග දෙපාර්තමේතු පස සාමාන පෙළ විාගේ සඳහා උපද සැතුලත් නිවදනයක් නිුත් කරඇති අතර, COVID-19 වසගතතත්වේ යටතේ සෞඛ්‍ය රක්ෂිතලෙස, විභාගේ පවත්වාග නියාමට ගතයුතු ක්‍රියාමාර්ග හ ඇතුළත් කරතිබෙනවා. සාමානපෙළ විපාගේ පිීසිටන සුන්ට ැල්මගින් නිෙව ප්‍රවේශ ප්‍රමතෙක් ලැබ නැතිනම් විභාග දෙපර්මන්තුවේ නිල වෙබඩ විය වන onlines.gov.lk EIC වෙත පිවිීමෙන් භාගත කළ හැකි. භාගේට පෙනී සිටීමේදී අනන් නිතාව තහවර කිරීම සඳහා විභාග ප්‍රවේශපත්්‍රය සමග ජාතික හැඳනුම් පත, වළංග වෙදේශ ගමන් බලපත්්‍රය හෝ ලළගු ීදුර බලත්්‍ර ඉදිරිත් කලේතු වනවා අන යක් ැතිවිට පුද්ගල න් පදිංච කිරීම ොම රි න යා පේ සහිතව ෞද්ගි දත් ඇතුත් කළ ලිියද පිළිගැනවා. ෝකේ කොහේව සිදධවෙලා ැති දේවල් කරලා වාර්තා තියන්න අප අයි තමා දක්ෂයි. ස්වලකා නිියුන් සංවිධානයේ ලෝකේ පළබිණබතාවට ඒවකි දෙයක් කරලා තියෙනවා. riලකා න් සංවිධහන ූලික වන් ොව පලමු ියුන් ක रिෙට් න්ඩයි ලි දැක්වීම වාදූවේදේසි දුකරුණ. මෙම කන්ඩයිම සඳහා වෙ විත ප්‍රදේශල නිියන් සහෝදරින් තෝර ගැතිබුණ. මෙම නිියුන් සහෝදරී අතට පවතින සමන දක්ෂතාහඳුනා ැනීමත්. ඒතුළින් වටට ජයග්‍රහන අත්කරදීමත් වැට සහ යාර මුණන පවයි ශ ලංකා නිියුන් සංවිධානය පවසන්නේ. එහි සබහපතින උපි ගම මහත්ම තුළ පිරිසක්. මවස්තාව එක් ටිය නිියවන් ක්‍රිකට කන්ඩයිේ නිල්ල ෆේස් පුගිනම සහ නිලවේ ඩවිය විවෘත්තකිරීම මෙහිදී සිුදු කෙරුණ.ඒමගින්ස්වාවදන් රූපවාහනේරත් වෙනනව ඇති ප්‍රධන පොට්තිි විේශෂ අඇත අවස ඔබට ක් අයි.